SLT-MOBITEL, පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. සියවැනි ජාතික මල්ල ක්‍රීඩා ශුභතාවේ දෙවැනි දිනය අද නිමා වුණේ ජාතික වාර්තා කිහිපයක් සමගිනුයි. කාන්තා මීට 3000 බාධක දීමේ ඉසව්ව ජයග්‍රහණය කරන්නට නිලානි රත්නායක සමත් වුණා. ඒ අයගේම ජාතික වාර්තාව අභිවා යමින්. නිලානිගේ දක්ෂතාවය දැක්වුණේ මිනිත්තු 9 තත්පර 40.24 ලෙසයි. UB Ratnayaka meter 3000 බාධක දීමේ පිරිමි ඉසව්ව ජයග්‍රහණය කරන්නට සමත් වුණා. සත්‍රයාම ඉසව්ව මල්ල ක්‍රීඩා පිටියේ තරමක් අභියෝගාත්මක ඉසව්වක්. එහි කාන්තා මීටර් 100 සහ පිරිමි මීටර් 110 කඩළු පැනීමේ මූලික තරඟද අද පැවැත්ුණා. ඉන් පසුව පැවති කාන්තා මීටර් 200 උණුසුම් ඉසව්වක් වුණා. මේදානි ජයමාන්න මීටර් 200 ජයගත්තේ ශිලින්දා ජැන්සන් දෙවැනි ස්ථානය දිනා ගනිද්දී. පිරිමි මීටර් 200 ඉසව්වේ ආධිපත්‍ය එලෙසම රඳවා ගන්නට මොහොමඩ් සෆාන් සමත් වුණා. අද බිඳ වැටුණු දෙවැනි ජාතික වාර්තාවට හිමිකම් කීවේ ගයන්තික අබේරත්නයි. මීට 800 කාන්තා ඉසව්ව මිනිත්තු 2.44 කාලයකින් අවසන් කරන්නට ඇය සමත් වුණා. එම ඉසව්වට සහභාගී වූ යෝන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මීට 800 කනිෂ්ඨ වාර්තාව බිඳ හෙලීමට සමත් වුණා. ඒ මිනිත්තු 2.44 කාලයකින් ඉසව්ව අවසන් කරමින් කෙටි විවේකයකින් පසුව මීට 800 ඉසව්වට පැමිණි රුසිරු චතුරංග එහි ජාතික කිරුළ රැක ගැනීමට සමත් වුණා. කාන්තා දුරපැනීමේ ඉසව්වේ ආධිපත්‍යද එලෙසම රඳවා ගන්නට සාරංගිද සිල්වා සමත් වුණා. ඒ නව තරඟාවලි වාර්තාවක් සමගින් මීට 6.52 දුරක් වාර්තා කරමිනුයි. කාන්තා මීට 400 කඩුළු පැනීමේ ඉසව්වේ ශ්‍යාමා දුලානි අභිවයමින් ජයග්‍රහණය වාර්තා කරන්නට කෞචල්‍යා මදුසානි සමත් වුණා. ඇය වාර්තා කළ කාලය තත්පර 58.75ක්. තත්පර 52.17 කාලයකින් ඉසව්ව අවසන් කළ ධනුක දර්ශන මීට 400 පිරිමි ඉසව්ව ජයගත්තා. ඊයේ පැවැත්වීමට තිබූ තරඟවලින් අද දිනයට කල් තැබූ කාන්තා මීට 100 කඩළු පැනීමේ කිරුළ සුපිරිදු පරිදි ලක්ෂික සුගන්ධි සතු වුණා. ඒ තත්පර 13.7 කාලයකින් ඉසව්ව අවසන් කරමින් මීටර් 110 කඩළු පැනීමේ පිරිමි ඉසව්ව ජයග්‍රහණය කිරීමට රොෂන් දම්මිකට හැකි වුණා. රොෂන්ගේ කාලය දැක්වුණේ තත්පර 14.05 ලෙසයි. තරඟාවලිය අවසන් දිනයේදී මීට 100 සහ 400 අවසන් තරඟ පැවැත්වීමට නියමිතයි. අවසන් දිනයේ උණුසුම ඔබට දියගම සිට සජීව ලෙස රැගෙන ඒමට thepapara.com සූදානම්. රැඳී සිටින thepapara.com සමගින්.